මෙතන ලීනියර් ලේඅවුට් එකයි අපි තියෙන්නේ. එක ලේඅවුට් ලීනියර් ලේඅවුට් එක ඇතුලේ තව ලේඅවුට් තියෙන්න පුළුවන්. මම මෙතෙන්ට දාගන්නම් ලීනියර් ලේඅවුට් එක. width එක match parent height එක wrap content. මෙතන මම කිව්වා linear layout වලට තියෙන්න ඕනේ orientation කියලා attribute එක. මෙතන ඒක අපි specify කරලා නැති හින්දා ඒක මෙයා ගන්නේ horizontal විදියට. කියන්නේ orientation කියන attribute එකේ default value තමයි horizontal කියන එක. starting tag ඇතුළට දාන්න ඕනේ. මම මෙතන orientation එක horizontal කියලා බෙන්නම්ක. default value එක උනාට අපි ඒක වෙනම බිම කියන එක හොඳයිතර අපිට බලා ගන්න පුළුවන් මොකද්ද orientation එක කියන එක. දැන් මම මේ linear layout එක ඇතුළට buttons ටික දාගන්න. තුනේම රැප් කන්ටෙන්ට් උනේ හින්දා මේක බටන් කියන ටෙක්ස්ට් එකට ඇති වෙන තමයි මේක විස තීරණ වෙන්නේ. උතරම් තන ලිනියර් ලේඅවුට් එකේ ඊට පිටින් තියෙන ලිනියර් ලේඅවුට් එකේ හයිට් එකත් රැප් කන්ටෙන්ට් හින්දා මේ ඇතුළේ තියෙන බටන් වලට තුනේ විසට හරියන තමයි මේ ලිනියර් ලේඅවුට් එක විස තීරණ වෙන්නේ. අපි width එක බලුවොත් මෙතන ලිනියර් ලේඅවුට් එකේ මැච් පේරන් තියෙන්නේ. එතකොට ඒකට පිටින් තියෙන අර රූට් ලේන ලේඅවුට් එකේ width එකටම මේ ලේන ලේඅවුට් එක සලසනවා. මේ බටන්ස් තුනේ width එකත් wrap content තියෙනවා. ඊට මේ බටන් කියන text එකට තියෙන තමයි මේ පළවල් තුන තියෙන්නේ. අපිට දැන් ඕන නම් මේක සමානව තුනෙන් බෙදලා මේ තියෙන පළල තුනට බෙදලා ඒ පළල තුන තුනට ඉඩ පාවිච්චින්ද වෙන ඇට්‍රිබියුට් එකක් තියෙනවා layout weight කියලා. ඒ කියන්නේ මේ බටන් එකේ layout එකේ මේ බටන් එකට තියෙන importance එක වගේ දෙයක්. මම මේකට එක දීලා බටස් තුනටම ලේඅවුට් වෙට් එක එක කිල්ල දුන්නොත් ඔයාලට පේනවා ගානට මේක මේ විත් එක තුනට බෙදලා අවිල්ල තියෙනවා. මෙතන අපිට පුළුවන් මේ එක වැලු එකක් කට අනිත් එකට වඩා වැලියු එකක් දීලා කියන මම මෙතෙන්ට දෙනවා දෙක කියලා. බලන්න පෙන්නේ මේ බටන් එකට වැඩි ඉඩක් නිලා තියෙනවා. මට දෙන වැලියුස් වෙනස් කරලා මට පුළුවන් එක එක බටන් වලට වෙන වෙන ඉඩ ප්‍රමාණය තීරණය කරගන්න. මෙතන edit text එකක් දාගන්න.
එතන ටෙක්ස්ට් එකේ තියෙන්නේ අර විදිහම ටිබර්ස්මයි. එතන EMS කියලා කියන්නේ මේකේ බලලා කොච්චර රෙන්ඩරුණත් කියන එක. දැන් මෙතන මැච් පේරන් කියලා දින දින්ද පේන්නේ නැහැ ඒක. වෙබ් කන්ටෙන්ට් කියලා දින බලුවොත් වලට වෙන්නේ මෙතන 10 minus කළා මේකේ බලලා තියෙන ගන්න පුළුවන්. මෙතෙන්ට කලින් යකය වගේම අපිට පුළුවන් text fill එකක් දෙන්න. මේක text field එකක් වුණාට මෙතෙන්ට මොකක්ද value එකක් දුන්නොත් run කරලා බලුවත් ඔයාලට පෙනේ edit text එකේ එක අපිට text field එකක් වුණාට දැනටම value එකක් තියනවා කියලා. එතකොට අපි මේකට මොකක්ද type කරන්න ඕන නම් මේකත් තියෙදි තමයි type කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක delete කරලා දාලා type කරන්න. text skinner plot එක edit text එකට දැම්මහම වෙන්නේ ඒක. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන තියෙනවා attribute එකක් hint කියලා එක. අපි මෙතෙන්ට value එකක් දුන්නොත් මෙතන නේම් කියලා පෙන්වුවට මෙතන ටෙක්ස්ට් එකක් නැහැ. මෙතන මොකක්ද ටයිප් කළොත් මේ නේම් කියන හින්ට් එක නැතිලා යනවා. මෙතන නම්බුත් නැත්තම් තමයි හින්ට් එක පෙන්වන්නේ. අපිට මේ තියෙන එක එක ඇට්‍රිබියුට්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ අවශ්‍යතාවලට. මම මෙතෙන්ට edit text ගොඩක් දාගත්තොත් ඩීගත් අපි වෙනස් කරගමු. ක මගේ ටෙක්ස්ට් එක දාගත්තේ මෙතන වැඩිපුර කම්පෝනන්ට්ස් ටිකක් දාගන්න. වලට තේරෙනවා මෙතන අපි දාන කම්පෝනන්ට්ස් ගන්න වැඩි වුණාම එක එකම මේක ස්ක්‍රෝල් කරන්න තු අපිට බලන්න බැරි වෙනවා. මෙතන ස්ක්‍රෝල් බාර් එකක් ඉන්න නම් අපි පාවිච්චි කරන්න ඕනේ ස්ක්‍රෝල් වීම් එක. මෙතන නම දාගත්තොත් කම්පසයිට් එක දින ස්ක්‍රෝල් ලීව් කියලා එක වලට පේනවා. මෙතන අවිල්ල තියෙනවා මේක බලලා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගත්තාම මෙතෙන්ට මාවේ නැත්තම් කට් කරලා වෙස් කරගන්න අවශ්‍ය දැනට මෙතන ස්ක්‍රෝල් ලිව් එක ක්ලික් කරනවා ලිනියර් ලේඅවුට් ටේබල්. බද ස්ක්‍රෝල් ලිව් එකට තියෙන්න පුළුවන් ඩ්‍රැග් චයිල්ඩ් එකයි තියෙන්න පුළුවන්. එහෙනම් දා ස්ක්‍රෝල් ලිව් එක තුළට අපිට ගොඩක් කම්පෝනන්ට්ස් දාගන්න බෑ. එහෙම දානවා නම් ලිනිය ලයිට් එකක් දාලා ඒක තුනට දාගන්න පුළුවන්. මෙතන තමයි එන්න ඕනේ අපේ ස්ක්‍රෝල් වෙන්න ඕන කම්පෝනන්ට්ස් ටික. එහෙනම් මම මේ ක්ලෝසින් ටෙක්ස්ට් දෙක මෙතන පල්ලෙහාට දාගන්න. කියන්නේ රූට් ලිනිය ලයිට් එකට උඩින්
பார்த்தீங்கன்னா அப்படியே ரோட் லீனியாக விட்டு வட்டங்க தானே, இந்த பஸ் அப்படியே ஸ்கூலில் போய்க்காது எகத்தின்னு எகிட்ட மிக்கன்னா லீனியாக விட்டுக்காது. எத்தனைமே எடிட் ஆகி தென் கோட்டைகள் நீங்கள் வின சொன்னாமல் என் அவள் நொத்தையும் மதியின பிரிவில் அப்பிட்டு கொள்ளுவாம் தேசியமாக மிக பிரிவில் அதாக இருந்த கீபோர்டுக்கு கண்ட்ரோலில் கை ஷிஃப்ட்டுக்கு ப்ரெஸ் கருகின எஃப் எப்போவாங்க கோட்டை ஒட்டோ ஃபோமெட்டேனோ கிளிப்ஸ் ஐடி கந்தில் பேஜுகா தென் அப்படி மேக ரன் கல்ல வெளுவது விளாட போயிருந்தா மிக ஸ்கூல் கண்ட்ரோல் வந்தேன் எஸ்பி ஃபண்டில் டெக்ஸ்டோட சைஸ் தினப்பட்ட எஸ்பி இது மாதிரி பாய்ச்சிக்கிறான் யூனிட் கதியில் லே அவுட்டு வலுவர் நீங்கள் டெக்ஸ் சைஸ் கடி நடத்தினா அதில் போயிடணும் தாத்தினா டெக்ஸ்ட் கலர் மெத்தன்ட்டா தப்பிட்டு விழுவாங்க நிறைய கலிங்கமாகவே அப்படியே கலர்ஸ் ஃபைல்லேயே அப்பிட்ட வச்ச கலையை டிஃபைன் கரெக்டாக இக்கி நம்ம அமைத்தின்றது இல்லை ஏ கலையை பார்த்துக்காண்டு எவனத்தான் அப்பிட்ட முடியும் ஆண்ட்ராய்டில் ஆண்ட்ராய்டில் தீர்ன கலர் டிஃபைன் கரும்போது கலர்ஸ் பார்த்துக்கிறான் தென் ஆண்ட்ராய்டுக்கு என்ன மங்காத்தா இட் வாஸ் ஆண்ட்ராய்ட் கலர் எம்மித்தனை தீர்னா கலிங்கிக்குள்ளே டிஃபைன் கலர் தீர்னா கலர்ஸ் கே கம்போனன்ஸில் தீன அட்ரிபியூட்ஸ் கூட தீனோ வாலட்டிவா கண்ட்ரோல் ஸ்பேஸ் பா ப்ரெஸ் கரெக்டாக பலண்ட புள்ள மன தீனிக்கல மித்தன் அப்போ மீட చేస్తున్నత్ మన దేవుని టెక్స్ వీలు కడదాను టాప్ మార్జిన్ ఎక్క ఈ విధాయక్ ఇవగే ఇంతన మార్జిన్స్ అలైన్మెంట్స్ అలా వాళ్ళు కొల్వా డిజైన్ ఇంటర్ఫేస్ కి అవసరం విధిట అబట మన దిట అదాగండి அவைதம்பலமும் ரிலேட்டிவ் லேஅவுட்ஸ்க்கு என்ன அழுத்த
లేఅవుట్ ఫైల్ లెక్క తాగన్న ఆండ్రాయిడ్ ఎక్స్ఎంఎల్ ఫైల్ దాన్ని మమ్మ రిలేటివ్ లేఅవుట్ టెక్స్ సెలెక్ట్ కల్ మీకు తిన్నాం లేఅవుట్ టు మక్కర్ తిన్న తిన్న సోర్స్ ఫైల్ దిగి తిన్న అపే యాక్టివిటీకి లేఅవుట్ ఫైల్ దిగ అపే అలుత్ లేఅవుట్ ఫైల్ దిగ తిట మిక్స్ కరగన్న దమ్మెతన లేఅవుట్స్ దిగ తిన్నట అపే పాచి కరన్న లేఅవుట్ టు కినిగ මේ ග්‍රැෆිකල් ලේඅවුට් එක දිහා බැලුවොත් එහෙම බටන් එකක් ඇදලා ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරන්න හැදුවොත් මවුස් එක ක්ලික් කරගෙන ඉන්නේ රිලීස් කරලා නැහැ බලට පින් මෙතන පෙන්නනවා මේක ප්ලේස් වුණාම ඒවට ඇසයින් වෙන වැලියුස් මෙතන ටොප් එකේ නෝ ලෙෆ්ට් එකේ නෝ තියෙන මාජික්ස් දෙක මෙතන එක ඩ්‍රොප් කරගත්තොත් කොණ්ඩේ බලුවම ඔයාලට පේනවා මෙතන ලේඅවුට් විඩ්ත් එකයි හයිට් එකයි වෙබ් කන්ටේනර්ල තියෙන්නේ කියන්නේ බටන් කියන ටෙක්ස්ට් එකට ගැලපෙන්න තමයි බටන් එකේ ලේඅවුට් එක දෙන්නේ මෙතන තියෙනවා වැලියු එක align parent left කියලා align parent top දෙකම true කියලා දීලා තියෙන්නේ කියන්නේ මේ බටන් එක ලයින් වෙන්නේ මේකේ පේරන්ට් කේ ලෙෆ්ට් එකටයි টপ එකටයි මාජින් දෙකක් දීලා තියෙනවා ලෙෆ්ට් එකට වයි টপ එකටයි වැලියුස් දෙකක් මේ මාජින් දෙකත් එක්ක මාජින් දෙක තියලා මේක සයින් වෙනවා ලෙෆ්ට් එකටයි টপ එකටයි මම දැන් තව බටන් එකක් මේක ප්‍රෙස් කරලා ඩ්‍රොප් කරන්න හදුවා වලට පෙනේ මේ රිලේටිව් ලේඅවුට් වල components වල පිටීම තීරණය වෙන්නේ එකිනෙකට සාපේක්ෂව මම මෙතන මේක ඩ්‍රොප් කරගත්තොත් ඔයාලට පේනවා මේ දෙවෙනි බටන් එකේ මේ ඇට්‍රිබියුට් එකක් තියෙනවා layout to right of කියලා මේ කියන්නේ මේ බටන් 1 එකේ රයිට් එකට තමයි මේ දෙවෙනි බටන් එක සෙන්ඩ් වෙන්නේ ප්ලේස් වෙන්නේ මම මෙතෙන් ටික රෙක් කරගත්තොත් මෙතන බටන් 1 එකේ බිලෝ තමයි දෙවෙනි බටන් එක ප්ලේස් වෙන්නේ. ඒ වගේම 39 එක මාජින් එකක් එක්ක. අපි මේ බටන් 1 එක පිටින් වෙනස් කළොත් බටන් 2 එකත් ඒ අනුව වෙනස් වෙනවා. ඇයි අපි බටන් 2 එකේ තියෙන පොසිෂන් එක දීලා තියෙන්නේ බටන් 1 එකට සාපේක්ෂව. රිලේටිව් ලේඅවුට්ස් වල තියෙන විශේෂත්වය තමයි ඒක. තව තව වැලියුස් තියෙනවා මෙයාට. තව බටන් එකක් ගත්තොත්. මෙතන මේවා තියෙන මේ රිලේටිව් ලේඅවුට්ස් වලටම විශේෂ ඇට්‍රිබියුට්ස් වල තියෙන ලක්ෂණයක් තමයි ඒව සමහර ඒව මෙතන බෝලින් නළු කියන්නේ ට්‍රූ හරි ෆෝල්ස් හරි මෙතනට එන්නේ ගොඩක් ලට දැන් ෆෝල්ස් කියන එක කියන දෙයක් නෙමෙයි හින්දා අපි මේක එහෙම ඇට්‍රිබියුට් එක ස්පෙસિෆයි කරනවා නම් ට්‍රූ කියලා එන්නේ
එම නැත්තං මේ වගේ වැලිව් එකක් නැත්තං මේ තවත් බටන් එක නේම් එකක් ඒ තවත් බටන් එක නේම් එකක් තවත් බටන් එකක් වින්ඩෝ නැහැ තවත් කම්පෝනන්ට්ස් එකට සාපේක්ෂව කියන එකයි මෙහෙම බූලියන් වැලියුස් දෙන්න එකයි තමයි රිලේටිව් ලේඅවුට් වල ලක්ෂණය ලයින් පේරන් බටන් කියන එක ට්‍රූ කියලා තියෙනවා. ඒ වගේම මාජින් එකක් දීලා තියෙනවා ලේඅවුට් මාජින් බටන් -2 dB. එතකොට මෙයා මෙතන පේරන් ගේ බටන් එකට තමයි ප්ලේස් වෙන්නේ. හැබැයි මාජින් එක එක්ක ටබිට්ක් තියෙනවා සෙන්ට හොරිසොන්ටල් කියලා එකක් ට්‍රූ වෙලා තියෙනවා කියන්නේ තිරසක්ෂයේ සෙන්ට වෙන්න කියන එක මේ කම්පෝනන්ට්ස් අපි මෙතන මේ ග්‍රැෆිකල් ලේඅවුට් එකෙන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා හදා ගන්නවා නම් රිලේටිව් ලේඅවුට්ස් සුදුසුයි මෙයාගේ තැනකින් එක ඩ්‍රොප් ගන්න හදුවත් ඉතින් මේ බටන් එක අතරන එක මෙතන සෙන්ටර් වර්ටිකල් එක ට්‍රූ වෙලා තියෙනවා ඒ කියන්නේ සිරස් අක්ෂයේ මැදින් තියෙන්නේ ඊට පස්සේ අනිත් ඇට්‍රිබියුට් එක තමයි to the right of button දෙවන බටන් එක බටන් එකේ රයිට් එකටයි මෙතන මේ පැත්තෙන් සිරස්ව මැදිනුයි අපිට මෙතනින් මොනනම් මාජින් එකක් දෙන්න පුළුවන් මේක මෙහෙට දැන් ගිහිල්ලා ඔබට පේනවා මේ මාජින් එක වෙනස් වෙනවා මං වෙනස් කරද්දී 16 24 විදියට මෙතන යව මාජින් එක relative layout ඇතුළට අපිට ඔන්න linear layout දාන්නත් පුළුවන් තවත් relative layout එකක් දාගන්නත් පුළුවන් linear layout එකටත් ඇතුළට relative layouts තියෙන්න පුළුවන් linear layout relative layout අවශ්‍ය විදිහට අපේ application එකට ගැලපෙන විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට දැන් පුළුවන් user interface එක හැදෙන විදිහට නෙමෙයි ඔයාලට අවශ්‍ය විදිහට application එකට ගැලපෙන විදිහට හදාගන්න.